ජනාධිපති වරණෙන් අනතුරුව සමගි ජනසන්ධානයේ පළමු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවතුනේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නායකත්ව වෙනස කරුණා කරලා තමුන්නාන්සලා මේ නිකම් අහක යන නිවුස් දෙන්න එපා. නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තුමා ප්‍රධාන පක්ෂයේ සමගි ජන බලවේගය. නායකත්ව වෙනසක් ඇති වෙන කියලා කොහෙවත් කියලා නැහැ නේ. ඉන්න නායකයෙක් එක්කම තමයි මහමැතිවරණ යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගාවට කඩාගෙන ගිය කට්ටිය එකතු කරගන්නවද මහමැතිවරණයේදී? සාකච්ඡා මාර්ගයෙන් සුදුසු අය විතරක් බඳවා ගන්න කටයුතු කරමු. මේ අතර අද පෙරවරුවේ පැවති සමගි ජන බලවේගයේ රැස්වීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස අදහස් පළ කළා. සමගි ජන සන්ධානයේට ලැබිය යුතු ඡන්ද ප්‍රමාණය ජාතික පක්ෂයේ නායකයා නැත්නම් ස්වාධීන විල්ලප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතායි ගොඩට වැටලා තිබෙනවායි කියලා බොහෝ තර්ක විතර්ක තිබෙනවා. එතුමා ලබාගත් මිලියන 2.2 කියන ලක්ෂ 22 ඡන්ද ප්‍රමාණය, ඒ වගේම සමගි ජන බලවේගයේ සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයත් එකතු වුණොත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වඩා වැඩි. ඒ වගේ පාවිච්චි නොවෙච්ච ඡන්ද ප්‍රමාණය ඊටත් වඩා විශාලයි. කැමැති වුණත් අකමැති වුණත් රටේ ජනතාව බහුතරයේ එක්ගත්තු දේශපාලන තීන්දුවත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි එක්ක එකඟ වෙන්නට ඕන. ජනාධිපතිතුමා ගෙන යන සාධනීය වූ ජනතාවාදී වූ රටට හිතකර වූ වැඩපිළිවෙලට අපි සම්පූර්ණ සහයෝගය ලබලා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අයත් දාලා තියෙනවා මේ දැන් කට්ටිය එකතු වෙන්න තමයි යන්නේ කියලා. 143ක් අනුරට දෙද්දි 157ක් අනුරට විරුද්ධව දීලා දෙනවා. ඉතින් ඒ වාසිය අරගෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ බෞද්ධ වැඩි උත්තරයක් ලබා ගැනීම. ඒ සඳහා අපි අවශ්‍ය උපාය උපක්‍රම සාකච්ඡා කරමින් ඉන්නේ. ඒවා අපි ඊට අනිත් දවසේ ප්‍රකාශයට පත් කරනවා. දැන් එතුමාට සහාය දෙන්නේ නැද්ද? ඒ කියන්නේ කරගෙන යන්න. ඒ කියන්නේ කකුලෙන් අදින්න නේද? නෑ කකුලෙන් අදින්නේ නෑ. සහාය දෙනවා. කවුරුත් 150 අරගෙන නැහැ. සුළුතර ජනාධිපතිතුමෙක් ඉන්නේ. පාර්ලිමේන්තු බලන්න ඕනේ කොහොමද අපි ඊළඟට ශක්තිමත් කරගන්නේ කියලා. සයිත් ප්‍රේමදාස මහත්තුමාට මේ නායකත්වය දෙනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බලවේගයත් සම්දානයත් එකතු වෙලා හදාගන්න පුළුවන්. මට කරන්න පුළුවන් කියලා හිතනවද? නෑ ඉතින් මිනිස්සු යම් වැඩි ඡන්ද සංඛ්‍යාවක් හරි දීලා තියෙනවනේ. ඉතින් ඒකටත් බලමු කරන්න. දැන් ඊට පස්සේ සටන් තියෙන විදියක් නෑ. පාරු උද්ඝෝෂණ කරන්න විදියක් නෑ. මොකද උද්ඝෝෂණය කරපු කට්ටියට බලය ගිහිල්ලා තියෙනවා. දැන් කරන්න තියෙන උද්ඝෝෂණය කරපු කට්ටිය බලය අරන් වැඩ කරන එක. මේ අතර නෙළුම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදීද ඊයේ හමුවක් පැවැත්ුණේ ඉදිරි දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. දැන් අපිත් බලාපොරොත්තු වෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් රුපියල් 10ට තිබුණු අභ්‍යාස පොදු රුපියල් 120ට කිපික දැන් 10ට මටත් හොඳයි මටත් දරුව දෙන්නෙක් ඉන්නවා. රුපියල් 300ට දීපු පිටු පැකට් එක රුපියල් 1200 වෙච්ච එක රුපියල් 300ට ගන්න අපිත් කැමති. රුපියල් 120ට තෙල් ගහන්න අපි කැමති. ඒ බහුතර බලාපොරොත්තු ඇතුව මිසක් අනුර කුමාර දිසානායක මහත්මයාට වෙනදා ඡන්ද දෙන්න හේතුවක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායක මහත්මයාට යම් වෙලාවක බෑ නොතින් එතෙන් සිට නාමල් රාජපක්ෂ සූදානම් ඒ බැටින් එක කරගන්න. අපි හිතනවා අපේ පාක්ෂිකයෝ බොහෝ අය තිබිච්ච වාතාවරණයත් ජයග්‍රහයි මානසිකත්වක නොසිටිච්ච නිසා හිටි නැති නිසා එයා ඡන්දපොලට ගියේ නැහැ. ඉතින් එයාවත් ඡන්දපොලට කොහොමද අපි ගෙන්න ගන්නේ කියන කාරණා පිළිබඳව ඉදිරි කාලේදී අවධානය යොමු කරලා ඉදිරි එන මැතිවරණ වලට මුහුණ දෙන්න අපි සූදානම් වෙනවා. ලැබිච්ච ඡන්ද ප්‍රමාණය මම පරාජයක් විදිහට දකින්නේ නැහැ. ඒක ජනතා මතයක්. ඉතින් මම ආරාධනා කරනවා නැවත වතාවක් අපේ මතේ අපේ කඳවුරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඳලා ගීපු රනිල් මහත්තයාට ගීපට පමණක් නෙවෙයි. අපේ මතේ ජාතිකවාදී කඳවුරේ මතේ ඉන්න සියලු දෙනාටම අපි එකතු වෙමු. අපි එක අරමුණකට යමු. මේ අතර මහමැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත් වීමට සූදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ කළමනාකරණ කමිටුවට දැනුම් දී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. ජනපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේදී ඔහු මේ බව දැනුම් දී ඇති අතර සෑම දිස්ත්‍රික්කයක් සඳහාම නාම යෝජනා සකස් කිරීමේදී නවකයින් 5 දිනකට අවස්ථාව ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සංධානයක් ඇති කර ගැනීමට එකඟ වී ඇති අතර ඊට දස දිනකගෙන් යුත් කමිටුවක්ද පත් කිරීමට තීරණය කර තිබෙනවා. සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ එක්සත් ජාතික පක්ෂය හා එක්කර ගැනීම සඳහාද නායකත්ව මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.